දෙනාටම පෙරවන් සරණ ප්‍රාර්ථනා කරමින් උතුම් ඉල් පුර පසළොස්වක පොහෝ දිනයේ දවසේදී මා නැවතත් ඔබත් සමගින් සජීවී ලෙසින් සම්බන්ධ වන්නේ ඓතිහාසික වාරණ රාජමහා විහාරස්ථානයේ සිට. එදා ඈත අතීතයේ ඉඳන් රජවරුන්ගේ නොමද අනුග්‍රහාකත්වයට පාත්‍ර වූ උතුම් පුදබිමක සිටයි අද දිනය පුරාවටම අපගේ සියලුම වැඩසටහන් ඔබ වෙනුවෙන් විකාශය කරනු ලබන්නේ. මේ මොහොතේදීත් ඉතාම සුවිශේෂී වැඩකටයුත්තක් ආරම්භ කරන්නට මා සූදානම් වෙනවා. සෑම පොහෝ දිනයකම මෙතෙන් සිට හෝරාවක් අපි වෙන් කරවා ගන්නේ සුමధుර වූ කාව්‍යමය ධර්ම දේශනාවක් ඔබ වෙතට ගෙනීමට. අද දවසේදීත් ඒ සූදානම ඒ ආකාරයෙන්ම පවතිනවා. අද දවසේදී උතුම් කාව්‍යමය ධර්මදේශනා පුණ්‍ය කටයුත්ත ඉෂ්ට සිද්ධ කරන්නට බොහොම ගෞරවයෙන් නමස්කාර පූර්වකව අපි ආරාධනා කළා අතුරුගිරිය දම්දිය අසපු වාසී ශාස්ත්‍රවේදී කාව්‍ය විශාරද කාව්‍ය ශූරී අපේ පූජ්‍යපාද නවගත්තේ ගම සිරිසුගත ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට අපේ හාමුදුරුව බොහොම ගෞරවයෙන් පාද නමස්කාර පූර්වකව පිළි අරගන්නට කැමතියි. එසේනම් අපි හැම දෙනාම සුමදුර වූ සාදුනාදයක් පවත්වා අපේ ගෞරවනීය ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට ආරාධනා කරමු මෙතෙන් සිට කාව්‍යමය ධර්ම දේශනාව ආරම්භ කරන හැටියට අවසරය අපේ හාමුදුරුව. වන්දිමින් වාරණ වේරේ සෑරජුට පත්මින් නිවන් සුව ගෙන දෙන අද ආසට සුවයක් ලබනු පිණිසම ගිනි ගත් හදට දෙසාවන් දෙන්න හිරුටිවේ කාවිමානට දේශාවන් දෙන්න හිරුටිවේ කාවිමානට හිතේ සතුට හදාගන්න දහම කෙරේ අවධානෙන් අගේ ඇතිව ජීවත් වෙන තෙරුවන්ගේ වරදානෙන් හෙළ දෙරණේ බුදු දරුවෙනි සැරසෙන සිව් පද පානෙන් ඔබේ සිතට සිසිල බෙදමි ඉල් පෝයේ හඳ පානෙන් මුදුම දහම් හඬ ඇසුමට ලද්ද සෙනෙකින් සවන යොමා රුදුම සසර නසාලන්න හැම මොහොතෙම නැතුව පමා හොඳම තැනක සිටිනාපි ගෞරවයෙන් සිරස නම වන්දිමු වන්දිමු හද බැතියෙන් තෙරුවන් ගුණ සුවඳ අමා වන්දිමු වන්දිමු හද බැතියෙන් තෙරුවන් ගුණ සුවඳ අමා
කිසි හවුහරනක් නොමැතිව ජීවන මහ කැලේ පුරා ඇවිදින ඔබ අප එක් වී මිනිසුන් උතුම් කුලේ දරා කිසි ලෙස නොවැටින්නට පාපයේ ගිනි මැලේ කරා කවියෙන් මුසුදාම සමග යමුදඹ දෙවු තලේ කරා කවියෙන් මුසුදාම සමග යමුදඹ දෙවු තලේ කරා පින්නුතුනි අද හිරු සීල පාරමිතාව ඔස්සේ උතුම් වූ කාව්‍යමය ධර්ම දේශනාව මෙසේ ශ්‍රවණය කරන මොහොත. එහෙමනම් පින් සිතින් දවස පුරාවට සීලයෙන් ගුණයෙන් හිබිව කාලය ගත කරන පින්වත් ඔබ මෙතැන් සිට අසමු උතුම් වූ කතාවක්. සාරා අසංකේය කල්ප ලක්ෂයක් පාරමිතා පුහරණය කරලා දීපංකර පාදමූලයේ සිට ආ සංසාර ගමන් මග සිදුහත් යශෝදරා කතා පුවත. පිනුතුනේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ මේ ලෝකේ උපත ලබන ඒ පාරිශුද්ධ මොහොතදිම තමයි පින්වතුනේ අපි මේ කතා කරන චරිතය උපත ලබන්නේ. අපි අසමු ඒ කවුද කියලා. අසන්න දෙසවන්නේ මාගෙන හිරු ටීවී සීල පාරමිතා උතුම් කයිවන දේශනාව ඔස්සේ. ලොවට කියන මේ පිම්බර භාවය උතුම් කතුන්හට ගෙන දෙයි ජීවය අද සිහිපත් කර වන්නේ ඇවය ලොවේයල කත යසෝදරාවය කිසිවෙක් උපත නොලැබූ කිසිවෙක් මරණයට පත් නොවූ ඒ පිරිසුදු මොහොතේ තමයි මේ පින්වන්ත උත්තමාවිය උපත ලබන්නේ. පින්වතුනි කාලයාගේ ඇවෑමෙන් කාලය හිමි හිමින් ලබන අතර වින්දනේ පෙර පින් මහිමය නලලත් මත්තට කැන්දුනේ සංසාරී පැතෝ පැතුම් පලස දුන්තැනේ සිදුවත් කුමරුන්නාවේ සරණ බන්දනේ සිතන සිතන හැම තැනකම තිබුණා සතුට දකින දකින දේ හොඳ දසුනක් වෙයි නෙතට විවාහයේ මඟ පියමැන ගොස් හරි අතට ඇය අම්මා විය පිම්බර රාහුල පුතුට. පින්නතුනි
උතුම් යසෝදරා දේවිය ගැන අපි අසන මොහොතේ පින්වතුනි යසෝදරා උත්තමාවියත් සිදුහත් කුමරුවනුත් සරණ බන්ධන ඇති වුණායින් පසු රාහුල කුමරු උපත ලබනවා. එක්තරා දවසක තද නින්දේ පසු වෙද්දී සිද්ධාර්ථ කුමාරයාණන් එදා මේ සියල්ලන්ගේ අනියත බව දැනගෙන ගිහි ගෙයින් නික්මිලා ගිහිල්ලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. මෙසේ ගිහි ගේ හැර යන්නේ අබිනිෂ්ක්‍රමණය කරන්නේ උතුම් ඇසල පුරපසළොස්වක පොහෝ දවසක. පින්වතුනි ඒ විදිහට දේවියත් රාහුල කුමාරයාත් තනි කරලා ගියායින් පසු ඇය කවදාවත් සිදුහත් කුමරුවන්ට වෛර කළේ නැහැ. සාරා අසංකේය කල්ප ලක්ෂයක් එකට ආපු ගමන මේ ගමන විතරක් ඔබ වහන්සේ තනියෙන් ගියේ ඇයි? විස්සන්තරාදී ආත්ම භවවලදී මගේ දරු දෙන්නත් දන් දීලා ඔබ වහන්සේට බුදු බව ප්‍රාර්ථනා කරද්දී මේ ගමන තනියෙන් ගියේ ඇයි? ඇය සිදුහත් කුමරුවන්ට උතුම් බුදු බව ලබන්නට සෙත් අසිරි ප්‍රාර්ථනා කළේ මෙහෙමයි. කැලේ කෝලේ මල් සුවදින් සාපිරෙන්නයි ඇලේ දොලේ නිල් දියවර නොසිදෙන්නයි ගහේ වැලේ පල බරවි ඉතිරෙන්නයි මගේ හිමිට කිසි අඩුවක් නොමවන්නයි සීතල සූලං හිමවත් පවුවේ ඉඳලා ඇවදින් වැදුනේ සමිඳුගේ සිරි පාසිඹලා සුපිපුුණු සුවද මල් කැකුලක් බිම වැටිලා බල බල හිටියේ සමිඳුන්නද එයි කියලා මිරි වැඩි සංගල නොමැතිව කොමල පාද ගල් කුලෝ සිකර මත යනකොට රිදෙනවාද නොමැතිව සිරියාන අකුලක නින්දනවාද මැසි මඳුරුවන් විඳ කරදර කරනවාද අලි කොටි වාලස්සුන් ගින් හිරි හැරද නොවි පිළිවෙත් පුරන්
නට රැක වල් දෙන්න දෙවි හිමවත් නාදීක සීතල ඉක්මනින් ගෙවි ගිම්හානයෙන් රෝසිරි නොම කින්න දැවි වරලෙස කුමටමේ දිගමුඩු කරන්නේමි සලු පිළිහිලියා කහවත ගත දරන්නේමි එක වේලක් මාමත් අනුභව කරන්නේමි බුදු වී එනතුරා නිති මඟ බලන්නේමි මේ ආකාරයට පින්වතුනි කල්ගත වෙද්දී සම්මා සම්බුද්ධත්වයට පත් සිදුහත් කුමාරයාණන් පසුව දායාද ඉල්ලා පැමිණි රාහුල කුමාරයාටත් උතුම් වූ පැවිද්ද ලබා දෙන්නට යෙදුණා යශෝදරාව ඒ විදිහට තම ස්වාමියාට බුදු බව ලබන්නට ආශිර්වාද කරද්දී පින්නතුනි කිහිප විටක්ම මේ කිස්වැටියෙන් මට ඇති පලක් නැහැ මේ සැප පහසු යහන මට වැඩක් නැහැ ඔබ වහන්සේ ඔය විදිහට කොළ අතු මත නිදනවා නම් අල්පේච්ච දිවි පෙවතක් ගත කරනවා නම් මමත් ඒ විදිහටම කාලය ගත කරන්නම් කාරණාව බුදු වෙනවා ලකුණු පෙනේ නැර කැටුව සරණ කිමි භාවනාව තොර නොකරමි හිතින් අනේ මාලිගාව හද අඳුරුයි ස්වාමිනේ පින්නතුනි මේ ආකාරයට සිරු දුක් වේදනා විදිමින් සිටි යශෝදරාව මහා ප්‍රජාපති ගෞතමී ඇතුළු පිරිස කාන්තාවන් පිරිවරාගෙන උතුම් වූ පැවිදි බව ලබන්න බුදුහාමුදුරුවෝ ළඟට යනවා. ගත්තේ සවිය නැති මුදුවේ කාලෙදි හිතේ සවිය ඇත ඇය සතුව උතුම් පැවදි බව ගන්න ඕනේමයි පෙර
සසරේදී මා පැතුව මේම සිතාගෙන හදවත ඇතුලේ ඇති ආකාරෙන් බලගතුව ප්‍රජාපති තෙරණිය හමුවට යයි මිරි වැඩි සංගලක් වත් නැතිව මිරි වැඩි සංගලක් වත් නැතිව පින්නතුනේදා පැවිදි බව ලබන්නට මහා ප්‍රජාපති ගෞතමිය වෙතින් එදා ඒ විදිහට පැමිණිලා මහා ප්‍රජාපති ගෞතමිය ලසලට ගොසින් උපසම්පදාව ලබන්නට ඇයට වාසනාව ලැබුණා. බුදුරජාණන් වහන්සේ ළඟට ගොස් ඒ විදිහට කමඨහන් ලබා ගද්දී යසෝදරා තෙරණින් වහන්සේ බුදුහාමුදුරුව බලන්න පයිම්ම සැවැත්නුවරට වැඩමවන්නට වුණා. බුදුරජාණන් වහන්සේගෙන් උපසම්පදාව ලබාගෙන හරියටම සති දෙකකට පස්සේ පින්වතුනි යොමු කරලා දහමට තම ඇසම දිනුමට නිවන් ලබනාද හසම සසරේ කෙනෙකුට ලැබෙන රසම අරහත් බව ලැබුවා සිතු ලෙසම එලෙස සිත යොමා පිණි සසුනට හැඩය ඇති කළා නිවනි දසුනට දහම බෙදාදී ලොවෙට ඇසුමට ආලෝකය විය මිනි සසුනට ආලෝකය විය මිහිනි සසුනට පින්නතුනි මේ ආකාරයට යශෝදරා තෙරණින් වහන්සේ මහරහත් භාවයට පත් වුණා. මිහිනි සසුනේ ආලෝකමත් තෙරණින් වහන්සේ නමක් බවට පත් වුණා. බණ දහවිම් දහමින් සැවම සුපෝසිත කරනකොට කාලයේ ඉතා වේගයෙන් ගත වුණා. එතුමියට හරියටම 78 වන විය ලබද්දී එක්තරා දවසක සිදු වුණා හරි අමුතු සිදුවීමක්. අපි අසමු දෙසවන් යමාගෙන මේ දේශනාව. ගන්න අඳුර වේලාගෙන තිබ්බෝසේ මහරයක් වෙනසකට මුල පුරා එලියුණා අත්තුපතෙර හමායන් මන්ද සුලං රැලි පවා සොයන්නට නොහැකි ලෙස ගොලියුණා සොයන්නට නොහැකි ලෙස ගොලියුණා හැඩට ගාක් කොල අතර නට නටා තිබුණු මල්
එකෙනෙහිම නටුවලින් ගැලුණා කිසිවෙකුත් නොසිතු ලෙස එක්තරා දවසකදී සෙලවුණා මහ පොළොව සෙලවුණා මහ පොළොව සෙලවුණා අන්න ඒ වෙලාවේ පිංගතුනි ආරාමෙ සිටි එක්තරා භික්ෂුන් වහන්සේ නමක් වහා ගමන් කරන්නේ යසෝදරා රහත් තෙරණින් වහන්සේගේ කුටියටයි ඇය අහනවා මෙන්න මේ විදිහට යසෝදරාවන්ගෙන් සිත තුල බිය සැකගිනිය මට යම් කිසිවක් දැනේය කුමක්ද වෙන්නට යන්නේ මහා පොළොව සෙලවුණේය ඒ වෙලාවේ යසෝදරා තෙරණින් වහන්සේ හඬ අවදි කරන්නේ මෙන්න මේ ආකාරයට මහදහමි ජයක් මහා සසරට කිසි නායක් නැත ඔබ ඒ ගැන නොසිතනු මැන බියවන්නට දෙයක් නැත බියවන්නට දෙයක් නැත ඔබගේ පැනයට පිළිතුරු දෙන්නම් අන්තිම දේනම් මේකයි මංගේ ආයුස මම අද අතහැරියා පොළොව සෙලවුණේ ඒකයි පොළොව සෙලවුණේ ඒකයි මටත් නොදැනුවත්වම මේ මොහොතේ කඳුලක් නැංගුණා නිතට මහතෙරණියගෙන් ඒ බව ඇසුවම පුදුම දුකක් මගේ හිතට පුදුම දුකක් මගේ හිතට හිතන්නේවත් නෑ යමක් කියන්නට ඇඟටත් පන නැති වියයි දැන් මට අපිට මේම මහා දුකකුත් දැනුනට ඇයි හිතුවේ පිරි නිවන් යන්නට ඇයි හිතුවේ පිරි නිවන් යන්නට සංසාරයේ සිද්ධවන දේ
මවන් නිමි පෙර වචනයට කිසි කිලෝටක් නොවන් නිමි මගේ මතකයට හැමදාමත් සවන් දෙමි බුදු සමිඳුට කලින් මම පිරි නිවෙන්නෙමි වයස අවුරුදු 80ක් ආයුෂ වින්දනය කරන්නට තිබුණත් පින්වතුනි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්නට කලින් මම පිරිනිවන් පානවා පින්වතුනි ඒ අදහස හදවතේ ධාරණය කරගෙන සංසාරයේ පුරා ගමන් මඟ ඇය මෙනෙහි කරන්නට වුණා ඉන් අනතුරුව පින්වතුනි මෙහෙණින් වහන්සේලා තෙරුණින් වහන්සේලා පිරිවරාගෙන පින්වතුනි යන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ මුණ ගැසෙන්නටයි එදා පින්වතුනි දම් සභා මණ්ඩපේට මැද ඉඳගෙන දෑත් එකතු කරලා පසඟ පිහිටුවා ලෝතුරා බුදුරජාණන් වහන්සේට වැඳා යසෝදරා වූසේ වන්දනාමාන කොට මෙන්න මෙහෙම බුදුහාමුදුරුවන්ට පවසනවා සංසාරික මා ගමන දන්නේමි සිහි කර කර මගේ හිස නමන්නේමි මේ බව බුදු හිමි සඳහට දන්වමි අද මහරෑ මම පිරිනිවෙන්නෙමි යසෝදරා බුදු හිමි හමුවෙන අන්තිම දවසයි දාමෙන් සැනසෙන ඉල්ලයි හිමි සාදු ළඟ දන ඇනගෙන පිරිනිවෙන්න මාට අවසර දෙනු මැන පින්නතුනේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ අවසර ලබා දෙනවා පින්නතුනේ ඒ අවස්ථාවේදී යසෝදරා වූ සමගා සංසාර ගමන බුදුහාමුදුරෝ විස්තර කරන්නට වුණා. අවසාන වශයෙන් යසෝදරා වූ මෙන්න මෙහෙම පවසනවා. මෝහනට මොන දෙයාවත් දුක සැප දෙක ළඟ දීවත් දාලාගියේ නම් නෑමම සංසාරයේ කවදාවත් පෙර සසරේ ඉඳංආව දුක් කරදර වින්දයාව දාලාගියේ නම් නෑමම කිසිදා ඔබ වහන්සේව ඉන්දුමට මහදන් සුවසේ රැඳිලා දුක් ගිනි සවිසේ මගේ දරු පැටව දෙන්නත්
දුන්නේ මේ අන්තිම භවයේ ඒගෙන දැනුනේ මේ මටයි විඳ වේදනායි මටයි දරු දෙන්නත් දන් දීලත් බුදු බව පැතුවේ මිටයි බුදු බව පැතුවේ මිටයි එදා කිඹුල්වත් පුරයට වැඩි විට මාදුවගෙන විත් වැඳ වැටිලා සිට සිඹ සිඹ කඳුලින් දැසම තෙත් කොට සමාවෙන්න මට සිරිපාතෙමුවට සමාවෙන්න මට සිරිපාතෙමුවට ගනාදුර අඳුර පරදා ගිනිගෙන දැවුණා කොල අතු වේදනාවෙන් පහ ලට ඇදුනා මඟ පල නොලත් උදවිය කඳුලින් තැවුනා ඒ පිම්බර උත්තමාවිය පිරිනිවුනා සංසාරයේ උපදින තුරු හිමිකා සමිදුට තනි රකින බවනුවනින් දැක්කා ඒ මහා උත්තමාවියගේ ගුණ එක්ක චිතකය දැවේ අල්ලු වෙන තුරු තනි රැක්කා පින්නතුනි මේ විදිහට යසෝදරාවන්ගේ චිතකයේ දැවෙන තුරු බුදුහාමුදුරු චිතකයේ තනි රැක්කා ඒ ආදර්ශය ලෝකයට පෙන්වා දුන්නා බුදුරජාණන් වහන්සේ ඒ උතුම් මුත්තමාවියගේ ගුණ කදම්බය සෑම දිනාටම පහදා දුන්නා පින්නතුනි ගෙදරක නිවිලා හිතේ තරහවන් සාමය ඇතිවේ සිනහස ගාවන් මැවිලා සතුටු සිනාවන්
luve yasudravan pinnutuni ada davase me utum desana vasa shravane kala oba hama denatama pinnutuni api prarthana karanawa bihi veva luva yasudravan kiyala api navata vatavak sadu kiyala prarthana karamin මේ උතුම් දේශනාවද ඉල්පුර පසළොස්වක පොහොය දවසේ හිරු ටීවී සීල පාරමිතාව තුලින් ඔබ වෙත මේ විදිහට අසන්නට සලස්වා දෙන්නට යෙදුණා. පින්තුනි ඔබට බණපදයක් අසන්නට සලස්වා දුන් හිරු ටීවී ආයතන ප්‍රධානී රේනෝ සිල්වා මැතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ආශිර්වාද කරනවා. වාරණ රජමහාවි ඓතිහාසික රජමහා විහාරස්ථානයේ වැඩ ඉන්න පින් ඇති නා සමිඳුන් ඇතුළු මහා සංගරුවනට අප මෙලොවට දායාද කළ අම්මා තාත්තා සසුන් කිත අස්වද්දන්න මග කියූ ගුරු දේවෝත්තමයන් වහන්සේලාට මේ පින් දහම් ආශිර්වාදයක් වේවා කියන අදහසින් අපි සාදුකාරයක් පවත්වමු. ඇතිව තිබෙන සැම උව දුරු පහවිවා වෛර ක්‍රෝධ ඉරිසියාව සිත්හි නොවේවා උතුම් සිත සතන් සැනහි සුවය ලැබේවා ඔබ සැමටත් නිවන් දකින මඟ පෑදේවා ඔබ සැමටත් නිවන් දකින මඟ පෑදේවා නිම් නැති කරදර අනවින ජීවිත පසුපසනේවා දම් දිවයින දහම් දියෙන් සැමදා සුවපත් වේවා ගම්බිම් අටු කොටු පිරීලා හතර දිසා සරු වේවා සංබුදු හිමි පාද පත්ම බලෙන් ඔබට සෙත් වේවා දුකින් පෙළෙන සත දුකින් මිදේවා සොවෙන් පෙළෙන සත සොවෙන් මිදේවා බියෙන් පෙළෙන සත බියෙන් මිදේවා සෑම දෙනා ලොව නිවන් දකිවා. ඒ අවසන් වූයේ පූජ්‍යපාද නවගත්තේ ගම සිරිසුගත ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ අප වෙතට ගෙන ආ යශෝදරාවත කතා පුවතයි. ඉතාම සුමුදුර වූ කාව්‍යමය ධර්ම දේශනාව කද දවසේදී ඓතිහාසික වාරණ රජමහ විහාරස්ථානයේ සිට හිරු ටීවී ඔස්සේ ඔබ වෙතට ගෙන එන්නට අපට හැකියාව ලැබුණා. එසේනම් අද දවසේදී වැඩමවා වදාළ අපේ කාව්‍ය ශූරී නවගත්තේ ගම සිරිසුගත ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට තව තවත් බොහෝ කාලයක් අප හැමදෙනාම වෙනුවෙන්
වෙනුවෙන් කාව්‍යමය ධර්මදේශනා පවත්වන්නට අවැසි ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී භාවය ලැබේවා කියලා අපි සාදුනාදයක් පවත්වා ආශිර්වාද කරමු. එසේනම් ඓතිහාසික වාරණ රාජ මහ විහාරස්ථානයේ සිට මේ මොහොතේදී සූදානම් වෙනවා කෙටි විරාමයක් අරගන්නට රැඳී සිටින්න හිරු ටීවී සමගින්.